අපේ රටට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තිබෙනවා. නමුත් අපේ පාසල් විෂය පද්ධතිය තුළ මේ ඉතිහාසය ඉගෙනීමක් සිදුවන්නේ නැහැ නිසි ලෙස. ඒ නිසා පසුගිය දින මේ නව රජයේ අධ්‍යාපන ඇමතිවරයා ආශිර්වාද ලබා ගැනීම සඳහා මා හමුවට ධර්මායතන විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මා එතුමාගෙන් ඉල්ලා සිටියා ඉතිහාසයේ විෂය පාසල් විෂය බවට පත් කරලා කටයුතු කරන්න කියලා. එතුමා ඒ පිළිබඳව විශාල උනන්දුවක් දක්වලා ඒ කෙසේ හෝ ඉෂ්ට කිරීමට එතුමා කටයුතු කරන බව මා සමග පැවසුවා. මම හිතන්නේ ලෝකේ අපේ රටේ මෙච්චර දීර්ඝ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තිබිලත් ඉතිහාසයේ නිසි ලෙස ඉගැන්වූ නැති රටක් හැටියට මේ රට හඳුන්වන්න පුළුවන්. එක එක කාලවලදී එක එක ප්‍රතිපත්ති උඩ ඇතමුන් කටයුතු කළත් මම හිතනවා අපේ යුතුකමක් තිබෙනවා පාසල් විෂයපතිය තුළට ඉතිහාසය ඇතුළත් කරලා අනාගත පරපුර අභිමානවත් ජාතියක් බවට පත් කරන්න. ඒ සඳහා තමයි මම ඒ ඉල්ලීම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටියේ. පසුගිය දින මෙම ධර්මායතන විහාරස්ථානයට ආශිර්වාද ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් පැමිණියා. එතුමන්ට ආශිර්වාද කිරීමෙන් පසුව මා එතුමාගෙන් ඉල්ලා සිටියා මේ රටේ සංචාරක හෝටල්වල හැම කාමරයකම තිබෙනවා බයිබලය. ඒ නිසා මේ බයිබලය තිබෙන අතරේ ඉංග්‍රීසියෙන් නිකුත් කර ඇති ධම්මපදය හැම කාමරයකම තබන්න කියලා. එතුමාත් ඒ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වලා ඒ කෙසේ හෝ ඉෂ්ට කිරීමට කටයුතු කරන බව මා සමග පැවසුවා. මම හිතනවා අනිකුත් අපට විසඳගත යුතු ප්‍රශ්න රාශියක් තිබෙනවා. අපේ උරුමය පිළිබඳ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒවා පිළිබඳව අපේ ඇමතිවරුන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කරාවි කියලා අපි විශ්වාස කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.